ආයුබෝවන් කියලා ඔයාල හැමෝම දිනුලු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් යන්න බලන් හිටපු විශේෂ තැනකට. අපි මාස ගානක් තිස්සේ මේ ගමන යන්න බලන් හිටියා. අපි ඇත්තටම යන්නේ හපුතලේ ත්‍රිත්‍රජ වලට. අපි දැන් හපුතලේ ටවුන් එකේ ඉන්නේ ක්ලිෆ් ලොජ් එකෙන් වසන්ත ඇවිල්ලා ඉන්නවා අපි පික් කරන්න යාගේ ජීප් එකේ. ඉතින් අපි ගිහින් බලමු. ක්ලිෆ් ලොජ් තියෙන්නේ හපුතලේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 18ක් විතර දුරින්. ඉතින් අපි මේ ගමන යන්නේ හපුතලේ මවුන්ටන් ටුවර්ස් එකේ වසන්ත එක්ක. අපි මේ ක්ලිෆ් ලොජ් එකට යන්නේ. මේක තමයි ලිෆ්ට් ඇන් සිට් පාර. ලිප්ටන් සිට් පාර ගිහිල්ලා දැන් මෙතන ටී ෆැක්ටරිය අතන තියෙනවා. ඒක පවු කරලා මීටර් 500ක් විතර ගියාම අර ඉස්සරහින් පේන කඳු වලල්ලෙන් තමයි අපි යන්නේ. ඒ කඳු වලල්ල උඩට ගිහිල්ලා ඒ කඳු වලල්ල ආයි පහලින් බැහැලා ළඟම තියෙන ගමට ගිහිල්ලා දෙන්නම් කිලෝමීටර් 2ක හයික් එකක් යන තමයි තියෙන්නේ. අපි යන් දැන් මෙතන තියෙන ලේක් එකක් විතර නතර කරන්න ඕනද නැත්නම් අපි ඔහොම යන්ද නතර කරමු නේ. කොට නතර ඔකේ. ලිෆ් ලොජ් යන්න තියෙන මේ පාර ගොඩක් ලස්සනයි වගේම දුෂ්කරයි. සාමාන්‍ය වාහන වලින් නම් මේ පාර යන්න අමාරුයි. ඒ නිසා තමයි මේ ගමන යන්නේ ලිෆ් ලොජ් එකකින්ම ජීප් එකක් යවන්නේ. ඔයාලා ඔයාලගේම වාහන වලින් හපුතලේට එනවා නම් ටවුන් එකේ වාහන පාක් කරන්න ලිෆ් ලොජ් එකකින්ම කතා කරලා අරේන්ජ් කරගන්න පුළුවන්. තව මේ ගමන එන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කෝචින් හපුතලේට එන එක. එතකොටත් හපුතලේ ස්ටේෂන් එකකින් බැස්සාම ක්ලිෆ් ලොජ් එකේ මේ ජීප් එකේ ගමන කන්ටිනියු කරන්න ඔයාලට පුළුවන්. ක්ලිෆ් ලොජ් එකට ජීප් එකකින් යන්න පුළුවන් මෙතනට විතරයි. මෙතන ඉඳන් අපි පයින් තමයි යන්න ඕනේ. කිලෝමීටර් 2ක් විතර දුර තියෙනවා. ඔයාලට පේනවද නැහැ? මෙතන ඉඳන් බැලුවාම අන්න අර පොයින්ට් එක තමයි ක්ලිෆ් ලොජ්. ඉතින් අපි මේ කන්ද බැහැලා ඊට පස්සේ නගින්න ඕනේ. කිලෝමීටර් 2ක් විතර දුර ප්‍රොපර් හයික් එකක් තියෙනවා. ඒ නිසා ගොඩාක් අනවශ්‍ය බඩු ගේන්න එපා. Tamanට අවශ්‍යම දේවල් විතරක් අරන් අපි හයික් එක යන්න පටන් ගමු. හයික් එක ඉවර කරලා මෙතනට ආවම සීතල වතුර වීදුරුවක් එක්ක රසම රස වෙල්කම් ස්නැක් ටිකකින් ක්ලිෆ් ලොජ් වල හැමෝම අපිව පිළිගත්තා. ඇත්තටම මෙතනට ඇවිල්ලා වටපිටාවේ ලස්සන view එක එහෙම දැක්කහම ගමන් මහන්සිය නිකම්ම අමතක වෙලා යනවා.
ක්ලිෆ් ලොජ් කියන්නේ අපි සාමාන්‍ය නිවාඩුවක් ගත කරන්න යන හෝටල් එකකට වඩා වෙනස්ම තැනක්. මෙතන කරන්ට් එක, වයිෆයි වගේ දේවල් නැහැ. අපි අර කතාවට කියන්නේ වර්ක් ලයිෆ් එකෙන් ඩිස්කනෙක්ට් වෙලා පරිසරයත් එක්ක කනෙක් වෙනවා කියලා. අන්නේ එක්ස්පීරියන්ස් එක හරි අපූර්වවට විඳින්න පුළුවන් තැනක් තමයි ක්ලිෆ් ලොජ්. අපිට මෙතනට ආවහම සාමාන්‍ය ලෝකෙන් වෙන් වෙලා වෙනස්ම ලෝකයකට ආවා වගේ කියලා තමයි දැනෙන්නේ. ක්ලිෆ් ලොජ් වල තියෙන තවත් යුනික්ම දෙයක් තමයි මේ ග්ලාස් බෝල්ස්. අහස තරු බල බල ඈතින් පේන කඳු දිහා බල බල මේකේ රැයක් ගත කරන එක හරිම ලස්සන අත්දැකීමක්. මේ එක පොඩ් එකක් ඇතුලේ පහසුවෙන්ම දෙන්නෙක්ට නිදා ගන්න පුළුවන් විදිහට මැට්‍රස් arrange කරලා තියෙනවා. පිලෝස් බ්ලැන්කට්ස් එහෙමත් දෙනවා. ප්‍රයිවසි එකක් ඕන වෙලාවට ග්ලාස් එක තියෙන පැත්ත කර්ටන් එකකින් වහගන්නත් පුළුවන්. මෙතන කෑම බීම ගැන කියවුවොත් අපි එතනදි ගත්තු හැම කෑම වේලක්ම වගේ ඇත්තටම හරිම රහයි. මෙතන සෙට් මෙනු එකක් තමයි තියෙන්නේ. මේ මෙනු එකේ ලංකාවේ අපේම ක්‍රමයට හදපු කෑමත් ටිකක් වෙස්ටර්න් ස්ටයිල් එකට හදපු කෑමත් තියෙනවා. ඔයාලට එක්ස්ට්‍රා සෝනේ නම් ඒවත් කලින්ම ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙජිටේරියන් අය ඉන්නවා නම් ඒ ගැනත් කලින්ම දැනුවත් කරලා මස් මාළු නැති වෙජිටේරියන් කෑම වේලක් arrange කරගන්නත් පුළුවන්. මෙතන කෑමවල රස වගේම තමයි එයාලා ලස්සනට ටේබල් arrange කරලා කෑම පිළිගන්වන විදිය දැක්කහම ඕන කෙනෙක්ට ආස හිතෙනවා. ඒ වගේම අපි කැමති නම් ඉන්ඩෝ එකේ වුණත් එහෙම නැත්නම් අවුඩෝ එකේ එළියේ ලස්සන බල බල එලිමහන කෑම ගන්නත් arrange කරගන්න පුළුවන්. මෙතන බාත්รูම්, වොෂ්රූම්ස් එහෙම තියෙන්නේ වෙනමම common තැනක. මේ හැමදේම පරිසරයට හානියක් නොවන විදිහට හරිම සරල විදිහට හදලා තියෙන්නේ. මං කලින් කිව්වනේ මෙතන කරන්ට් එක එහෙම නැහැ කියලා. ඒ නිසා හොට් වොට් එහෙමත් නැහැ. කන්දක් උඩ ඉන්නේ නිසා වතුර කොච්චර සීතලද කියලා හිතාගන්න පුළුවන්නේ. ඒත් මේ වගේ ලස්සන view එකක් බල බල සීතල වතුරින් මේ වගේ බාත්รูම් එකක වොෂ් එකක් දාගන්නවා කියන්නේත් අමතකම වෙන්නේ නැති experience එකක්. අපි දැන් කතා කරමු ක්ලිෆ් ලොජ් ආවොත් කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ගැන. ඔයාලා ගොඩක් හයික් කරන්න කැමති නම් මෙතන වෝටර්ෆෝල් හයික් එකක් තියෙනවා. හයික් එක කරලා වෝටර්ෆෝල් එකින්ම නාලා එතනදිම දවල්ට කාලත් එන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන view point එකට ගියාම වැස්ස කාලෙකදී නම් seasonal waterfalls ගොඩාක් එකපාර බලා ගන්නත් පුළුවන්. තව දෙයක් තමයි මේ කිට්ටුවට ඉඳලා හිටලා අලි එනවා. ඒ නිසා සමහර වෙලාවට අලි එක් දෙනෙක් බලා ගන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්. බලාකුළු මීදුම අඩු දවසකදී නම් ගොඩාක් ලස්සන sunrise එකක් හරි sunset එකක් හරි බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා රෑ අහස බලන්න කැමති කෙනෙක් නම් මෙතන ඩොක් එකට වෙලා මැට්‍රස් එකක් උඩට වෙලා රෑ අහසෙ තරු බලන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ගිනි මැලයක් ගහගෙන යාළුවොත් එක්ක කතා කර කර සින්දුවක එකේ ෆන් එකේ ඉන්නත් පුළුවන්. මේ ඔක්කොටමත් වඩා ක්ලිෆ් ලොජ් කියන්නේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන් තැනක්. හිතන්නකෝ මේ වගේ නිදහස් තැනකට ඇවිල්ලා කෝපි කෝපයක් බිබී පොතක් කියවනවා කියන්නේ මොනතරම් රිලැක්සිං එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ක්ලිෆ් ලොජ් වල තියෙන තව ගොඩාක් විශේෂ දෙයක් තමයි මෙතන තියෙන හොස්පිටැලිටි එක. හෝටල් එකකට ගිය ගිස් කෙනෙක්ට වඩා මෙතනදී මෙයාලා එයාලගේම ගෙදරට ආපු අමුතු විදිහක් තමයි අපි පිළිගන්නේ. ඒ වගේම තමයි එයාලා පරිසරයට හානියක් කරන්නේ නැතුව මේ තැන මැනේජ් කරන් යන හැටි ගැනත් අපි අගය කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ ක්ලිෆ් ලොජ් එක්ස්පීරියන්ස් එක. මට ඉතින් මේක වචන වලින් කියන්න බෑ, විස්තර කරන්න බෑ. ඔයාලත් ඇවිල්ලාම බලන්න ඕනේ. ඔයාලා මට හොඳට විශ්වාසයි, ඔයාලා එකපාරක් හවත ආයිපාරක් එන්න හිතන තැනක් මේක. ඉතින් ඔයාලත් ඇවිල්ලා මෙතන ලස්සන රස විඳින්න, මෙතන එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙනම් ඉතින් මෙතනින් අපේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. තව මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අපි තවත් තැන්වල ගිහිලා තව ලස්සන වීඩියෝස් හදලා තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. පුළුවන් නම් අපේ channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න. ඒ වගේම වීඩියෝස් වලට comment කරන්න. අපි මේ වගේ තැනක් review කරත් හොඳයි කියලා හිතෙනවා නම් අපිට comment එකකින් දන්වන්න. ඉතින් එහෙනම් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. හැමෝටම goodbye.
හැමෝම දිලුලු YouTube channel එකට අදත් පිළිගන්නවා. අද අපි යන්නේ ගොඩක් විශේෂ තැනකට. අපි හැමෝම ගොඩක් කැගනවා. And then come. ආ දැන් හරි පින්බා. අට නිකන් නිවාඩුවක් ගත කරන්න යන හොටෙල් එකක් වගේ නෙමෙයි. මෙතන නිකන්